විනාශ ලෝක විනාශයෙන් පසු විඥාන ශක්තියින් ආභස්සර බ්‍රහ්ම ලෝකයේ වෙත ගමන් කරයි. පසුව නැවත ජීවයක් ඇතිවීමේදී අරන් එන නාම කොටස සතර මහා භූත සමග එකතු වී විඥාණයෙන් වැඩ කරන ශරීර කූඩුවක් සාදා ගනී. ඔය කාර්ය මේ සිදු වන ආකාරය උදාහරණ කිහිපයක් දෙන්න. දැන් ඉතෙන්දි වෙන්නේ මේ ප්‍රතිහිතලයේ මේ මිහිතලයේ ඔය කියන தত্ত্বය අර අග්ගඤ්ඤ සූත්‍රයේ එහෙමනම් සත්ත්ව සූර්යයක් ගමන සූත්‍රයේ මේ පුතුහිතලයේ තියෙන ඔය ආපෝ තේජෝ ආයෝ පඨවි කියන මහා භූත හතර අපිට මේ ජීවිතයක් පවත්වාගෙන යන්නට ඒ පරිසරයේ ස්වභාවික ස්වභාව ධර්මයෙන් ලබා දෙනවා. ඔය සත්ත්ව සූර්යග්‍රහණ සූත්‍රයේදී වෙන්නේ ඒක දැන් අදත් ඔය සිද්ධ වෙනවා යම් යම් තැන්වල මේ සතර මහා භූතවල කම්පනයන් අසීමිත ලෙස ඔය මුර්ග සංවර්ෂාවන් ඇති වෙලා එහෙම නැත්නම් නියගයන් නැති වෙලා අයිස් කුට්ටි ඔක්කොම දිය වෙලා මේ තව මේ රතර මහා භූතමයි ඔක්කොම මේ විකුට්ටි වෙන්නේ. විකුට්ටි වෙලා මිනිස්සුන්ට මේ පැවැත්ම තුළ මේ මිහිතලය තුළ මේ පෘථිවිය තුළ ජීවත් වෙන්න තියෙන පරිසරය නැති වෙලා යනවා. යම් දවසක අර ඉරු හතක් පායනවා කියන එක නෙමෙයි සත්තු සූර්යග්‍රහණ සූත්‍රයේ තියෙන්නේ. මේක මේ උෂ්ණත්වය යම් අංශගානකින් වැඩි වෙනවා. දැන් ඔබ හොඳට කල්පනා කරගත්තොත් දැනට අවුරුදු 100කට පෙර මේ මිහිතලය තුළ තිබුණු ඒ ස්වාභාවික උෂ්ණත්වය අද වෙන විට අංශක 4ක් විතර වැඩි වෙලා. ඒක ලොකු දෙයක්, ලොකු ගානක්. බැරි වෙලාවත් තවත් 5ක් විතර වැඩි වුණොත්, 10ක් වැඩි වුණොත් මේක කීයටවත්ම මිනිසුන්ට ඉන්න බෑ. දැන් ඔය ඒ කාලේ මේ ඔය අවුරුදු 100කට ඉස්සෙල්ලා ඔය එංගලන්තේ වගේ රටක මේ උෂ්ණත්වය අපේ ඔය දැන් අද බලනවා නම් මේ පරනයිට් අංශක 30 ගණන් වලට 40 ගණන් වලට කොහෙවත් ගියේ නෑ. නමුත් අද වෙනකොට මේ ගමන සමයකේ යුරෝප රටවල වල, එංගලන්තේ, ඇමරිකාවෙත් බොහෝ කොටස් වල 30 ගණන් වලට වැඩි ගියා. ඉන්දියාවෙත් 50කට විතර ගියා. ඒ කියන්නේ මේ උෂ්ණත්වය වැඩි වෙලා. බැරි වෙලාවත් 60කට එහෙම ගියොත් උෂ්ණත්වය එකම මිනිහෙකුටවත් ඉන්න බෑ, ජීවත් වෙන්න බෑ. අපේ ලංකාවේ වුණත් අපේ ලංකාවේ සාමාන්‍යයෙන් 24-25 වගේ තියෙන්නේ. 50කට 60කට ගියොත් හිතා ගන්න බැරි තත්වයකට මේක මේ ඉන්න බැරි වෙනවා මිනිස්සු. 60කට ගියොත් එකම මිනිහෙකුටවත් ඉන්න බෑ. ඔය ගස් කොළත් ඔක්කොම මැරිලා යනවා. ස්වාභාවිකව සියලු දේ මැරිලා යනවා. ජලයත් පහත් වෙලා යනවා. මිනිසුන්ටත් ඉන්න බැරි වෙනවා. ඒකට ඒක තමයි නැති වෙනවා. එතකොට මේ ඔය ආපෝ තේජෝ ආයෝ පඨවි හතර මහා භූත හතරේ කම්පණය කිලුටු කිරීම වැඩි වුණ ගමන් උෂ්ණත්වය වැඩි වෙනවා. මුර්ග සංවර්ෂාවල් ඊට පස්සේ එනවා. ඒ වගේ දේවල් භූමිකම්පා සුනාමි එනවා. ඇහිලා මිනිසුන්ට ඉන්න බැරි තත්වයකට පත් වෙනවා. මේ දැන් උදාහරණ හැටියට, උපමා හැටියට තමයි ඔය මිනිසුන්ට පෙන්නලා දෙන්නේ මේ භූමිකම්පා ඇති වෙනවා. දැන් ඔය ලිබියාව කියන කාන්තාරේ ලොකු ජල ගැලීමක් ඇති වෙලා 20,000-30,000 එක ජල ගැලීමට ගියා. භූමිකම්පා ඇති වෙලා නොයෙක් රටවල් වල, මොරොක්කෝවේ, තුර්කියේ මේ මිනිස්සු ලක්ෂ ගණන් මැරුණා. මේ වගේ දේවල් අනිත් තැන්වලත් වෙන්න ඉඩ තියෙනවා. මෙහෙම වෙනකොට මිනිස්සු මේ නැතිලා යනවා. ඊට පස්සේ මේ මිහිතලයේ මේ පෘථිවිය ඔය ගහකුලත් නැති වුණාට පස්සේ, මැරිලා ගියාට පස්සේ මෙතන ඉන්න බැරි කමක් තියෙනවා. මේක ඉන්න බෑ, කවුරක්වත් ඉන්න බෑ. ඉතින් ඒක නිසා ඒ කාටවත් ඉන්න බැරි තත්ත්වයකට පත් වුණාට පස්සේ ඉස්සෙල්ලාම ඔය සත්තු අරුම මැරෙයි, ඊට පස්සේ මිනිස්සුත් මැරෙයි. කුටිම ඉන්න උත්සාහ කරයි, ඒකත් බැරි වෙනවා. මේක ඉන්න පුළුවන් පරිසරයක් නැති වෙනවා. මේක නිකන් සුන්නත් දූලි වෙනවා මේ පරිසරයම. ආපෝ තේජෝ ආයෝ පඨවි ඔක්කොම භ්‍රමණය වෙන්න පටන් ගන්නවා ඉන්න බැරි. එතකොට මේක ඉන්න බැරි වුණාම මේ මගඵල නොලැබූ, නිවන් නොදැක්ක කිසිම කෙනෙකුට මේක ඉන්න බෑ. ඒ අයටත් ඉන්න බැරි වෙනවා. ඊට පස්සේ වෙන්නේ ඒ අයට මේ පරිසරයේ එක මොහොතක්වත් ඉන්න බෑ. හැබැයි කවුරක්වත් නිවන් දැකලා නැත්නම් ඒ අයගේ අර මනෝමයකයි තියෙනවා. මනෝමයකයි ආභස්සර තලය හරහා තවත් මේ වගේම පරිසරයේ ජීවත් වෙන්න පුළුවන් පරිසරයේ තියෙන තවත් චක්‍රාවාට, මේ වගේම මිනිස්සු ඉන්න චක්‍රාවාට, සත්තුන්ට ජීවත් වෙන්න පුළුවන් පරිසර තියෙන චක්‍රාවාට දසදහසක් ගණින්න බැරි ගාණක් තියෙනවා. ඒ වගේ එකකට ගිහිල්ලා ඒවත් නැවත ජීවත් වෙනවා. ජීවත් වෙලා කවදා හරි මේ බුද්ධ ධර්මයේ තේරුම් අරගෙන
ඔය ආනපාන සතිය සමාධිය වඩලා මේ කර්ම බීජ මනෝ මේකයෙන් ඉවත් කරනකම් නැවත නැවත අනවරාග්‍ර සංසාරේ තව තවත් චක්‍රාවාටවලට ගිහිල්ලා ඒ චක්‍රාවාටවල ජීවත් වෙනවා. එතෙන්දිත් ලෝක විනාශයක් වුණොත් තව එකකට යනවා. ඉතින් ඒ වගේ ඔබ මේ සියලු දෙනා මේ පෘථිවිතලේ මේ රටේ විතරක් නෙමේ ඉපදිලා තියෙන මේ පෘථිවිය විතරක් නෙමේ අනවරාග්‍ර සංසාරේ ඔබ ගැන බැලුවොත් ඔබ තවත් චක්‍රාවාට දසදහස් ගානකත් අතීතයේ ඉපදිලා ඒවත් ඉන්න බැරුව අද මෙතෙන්ට ඇවිල්ලා නිවන් නොදැක්කොත් මේක තවත් ඉන්න බැරුව තවත් ඒවට යයි. ඉතින් ඒක නිසා ඒකයි මේකට මේ අනවරාග්‍ර සංසාරි කිව්වේ කෙලවරක් නොදකින නොපෙවෙන මේ දුක් පැවැත්මට ඔබ බැඳිනවා. මේක නිර්මාණය කරගන්නේ හදාගන්නේ ඔබමයි වෙන කවුරුවත් නෙමෙයි. ඒක නිසා ඔය මනෝමේකය තුළ කර්ම බීජ තියෙනකම් මේකේ ලෝක විනාශයක් වුණත් මේකේ ඉන්න බැරි වුණත් ඔබ නිවන් දැකලා නැත්නම් ඔබේ මනෝමේකය ඊගාවට තවත් චක්‍රාවාටයකට ගිහිල්ලා නැවතත් එතනත් කූඩුවක් හදාගෙන එතනත් මේ පැවැත්ම රාගයෙන් දේශයෙන් මෝහෙන් කටයුතු කරමින් යනවා. කවදා හරි මෙතෙන්දි මේ මනුස්සත්ව ප්‍රතිලාභයක් ලැබූ මේ අවස්ථාවේ අද මේ ධර්මයේ තියෙන තැන්දි මේ රාගය දේශය මෝහය කියන ඔය තුන ඔබට කපලා දාන්න පුළුවන් නම් රාගක්කයෝ දේශක්කයෝ මෝහක්කයෝ තේරුම් අරගෙන ඒකට කරන්න ඕන දේ තේරුම් අරගෙන ඔබට මේ දුක් පැවැත්මෙන් මේ අනවරාග්‍ර සංසාර ගමනින් ඔබට සියලු දෙනාට මිදී නිදහස් වෙන්න පුළුවන්. එහෙම නැතුව මේකෙන් මිදී නිදහස් වෙන්න ක්‍රමයක් නැහැ. ලෝක විනාශයක් ආවේ කියලා ඔබ හිතන්න එපා. ඔබේ මනෝමයකය මැරෙන්නේ ඒකයි නාම ගොත්තන් නජීසති කිව්වේ. ලෝක විනාශයකටවත් මනෝමයකය එකක්වත් මැරෙන්නේ නැහැ. එකක්වත් නිවන් දකින්නෙත් නැහැ. වෙන කොහේ හරි චක්‍රාවාටයකට ගිහිල්ලා ආයිසරයක් ඔය ඔබේ ගතියලට අදාළව ඒ ගතියට අදාළව ගති නිමිත්තක් ඇතිව උපසක් ලබා ගන්න. ඒකයි වෙන්නේ.